తల్లి వాళ్ళ నేమే నిక పియల్ల అమ్మ దండికి కొంచెం నోట దండికి కట కట పియల్ ఇస్తో అపో ఇదనగ పియన్న लसन तालित तिस्सेम गस्सेन जन बीत गमन अगे लिस्सन पील करकेन रोदे दुटुवम पुदुमनगे दुटुवम पुदुमनगे Ignatius Anthony Ranasinghe hevat Tony Ranasinghe 1937 ජූලි 31 වෙනිදා මෝදර ග්‍රාමයේදී උපත ලැබුවා. ඔහු මුලින්ම අකුරු කළේ මෝදර ඩිලාසාද් විද්‍යාලයේ. අනතුරුව ශාන්ත ජෝන් මිස්ටර් පාසලෙන් ඔහුගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා අතපොත තැබුවා. ගන්නකෝ එමානුවෙල් සිරිල් රණසිංහ හා ලුවිසා කැතරින් රණසිංහ ඔහුගේ මව්පිය යුවළ. පාසල් අධ්‍යාපනයෙන් පසුව විවිධ වෘත්තිමය ශාස්ත්‍රවල නියැලී අනතුරුව සිරිසේන විමල වීරයන්ගේ පුංචි අම්මා චිත්‍රපටයෙන් සිනමා රංගනයට මුල්වරට එක් වූවත් ඒ චිත්‍රපටය අතරමඟ නතර වුණා. එහෙත් ඔහුගේ රංගන ජීවිතයේ සුවිශේෂ මංසලකුණක් ලෙස ඔහුගේ කුළුඳුල් චිත්‍රපටය තුලින්ම ඔහුට ශාස්ත්‍රයේ කිසියම් නමක් තබා ගැනීමට හැකි වුණා. මේට විශේෂ හේතුව වුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ෂූරින් ගේ ගම් පෙරළිය චිත්‍රපටයේ ඔහුගේ කුළුඳුල් සිනමා චිත්‍රපටය වීම. මා හිතන්නේ ගම් පෙරළිය මෙරට සිනමා කලාව යා යුතු නිවැරදි මාර්ගය පෙන්වා දුන් සිනමා කෘතියක්. මේ චිත්‍රපටයේ ඔහු බලදාස නැමැති භූමිකාව රඟපෑවා. ඒ චරිතය ඒ චිත්‍රපටය තුල එතරම් ඉස්මතු නොවුනත් බලදාස සහ ටෝනි රණසිංහ කියන නම ඒ චිත්‍රපටය තුලින්ම ප්‍රේක්ෂකයන් හඳුනාගත්තා. මේ අතරම 1962 දී සුගත පාලිද සිල්වා කලාකරුවාගේ බෝඩින් කාර්යෝ වේදිකා නාට්‍යයේ සිරිසෝම ලෙස රඟපාමින් ඔහු වේදිකා නාට්‍ය කලාවේ නව මංසලකුණක් තැබුවා. එකල පැවති සාම්ප්‍රදායික නාට්‍ය රාමුවෙන් මිදිලා නව අත්හදා බැලීම් සමගින් විප්ලවීය මගක්ගත් අපේ කට්ටිය සමග එක්වන්නට ටෝනි රණසිංහට හැකියාව ලැබීම ඔහු ලැබූ මහත් ප්‍රශ්නයක් ඇහුවේ. නිද්දිතිව සිනමාවේ විවිධ භූමිකාවන්ට කිසිම වර්ගයක් වේදයක් තෝරා නොගෙන ඔහු ලැබෙන සෑම චරිතයකටම උපරිම සාධාරණේ ඉෂ්ට කරන්න විශේෂයෙන්ම දුගුළු මලක් හුලවාලි දෙලොක් අතර රන්සලු වගේ චිත්‍රපට ඒ වගේම ජනප්‍රිය වට්ටෝරුවේ චිත්‍රපටවලට එකසේම රංගන දායකත්වය පුදකලා. තරහ නෑ නේද පින්තූරයක් ගත්තට? අපේ ගම්පලාතේ වගේ ලස්සන ගෑනු ළමයි නෑනේ. යන්. ඉතින් ටෝනි අයියා කොහොමද සපසාලියට? කොහොමද පුතාගේ සපසානේ? මාත් ඉතින් ඔහේ ඉන්නවා. මොකෝ මේ නිශ්චල පරිසරයකට වෙලා කොණ්ඩෙත් අඩු කරගෙන අලුත් චරිතයකටවත් සූදානම් වෙනවද? නෑ 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 එහෙම දෙයක් නෙවෙයි නානජිත්. මම මේ තිකේ විවේක සුවයෙන් පසු වෙනවා කිව්වොත් නිවැරදි. මොකද
මම පෞගිය තිකීමේ කියන්නේ ගියා අවුරුදු නොවැම්බර් වල ඉඳලා දිගටම ටෙලි නාට්‍ය වල රඟපෑවා ඉතින් ටෙලි නාට්‍ය කරන්න ගියාම ඉතින් අපේ මේ වේස නිර්ූපණ ශිල්ප සහෝදරවරු නිමල් රාජපක්ෂගේ උදවිය අපේ ක්‍රීම් ගන්නවා එතකොට ජෙල් වැනි දේවල් ගහලා මෙව වේලිලා මගේ මේ කෙස් ඇතුලේ හුඟක් මේ කුඩු වගේ තිබුණා අන්තිගේ පුතා දැන් ඉතින් දැන් දැන් පුතාගේ තාත්තා තරුණ කාලේ මේ වගේ සාකච්ඡා කරලා තියෙනවනේ ඉතින් ඒ කියන්නේ මම වයසයි කියන එක ඉතින් මේ 60 ගණන්ට ආපුවම ඉතින් එක එක දේවල් දැන් ඉතින් විද්‍යාව දියුණු වෙලා තාක්ෂණය දියුණුලා ඉතින් වෛද්‍ය විද්‍යාවත් දියුණුනේ ඉතින් මෙන් සොල්ලේ වල කෙලේ චෙක් කළා බලනවා මුත්‍රා චෙක් කළා බලනවා නමුත් මම හිතන්නේ මිනිහෙක් වුණාම කලාකාරයෙක් වුණාම වැඩගත්ම වැඩගත්ම දේ ඔළුව ඉදිමිලද කියලා බලන එක. ඉතින් මම කොණ්ඩේ ෂේව් කළා. මොකද මගේ එහෙම මොකක් හරි සාවද්‍යතාවයක් තියනවාද කියලා බලන්න දෙවියන්වඳුරගේ පිටින් එහෙම දෙයක් නැහැ. ඉතින් දැන් කොණ්ඩේ වැවෙන්න ඇරලා නිකන් ඉන්නවා. විජේ කුමාරතුංගයන් කළ ප්‍රකාශයක්. ඔහු මුල්වරට රඟපෑවේ හන්තානේ කතාව චිත්‍රපටයේ ඔබ සමග. ඔහු ඒ අතීතය සිහිපත් කරලා කිව්වා රංගන ශාස්ත්‍රයේට එක්වන ශිල්පියෙකුට මුලින්ම ටෝනි රණසිංහන් වැනි නළුවෙක් සමග කටයුතු කරන්න ලැබෙනවා නම් ඒක විශාල භාග්යක් කියලා. මං හිතන්නේ ඔහු එයින් අදහස් කළේ නවකයන්ට කවදත් ඔබ තුල පැවති ලෙන්ගතුකම. මම හිතන්නේ නානජිත් ඉතින් ජේෂ්ඨයේ හැටියට අපිට වැඩිය කියන්නේ කනිෂ්ඨ ආධුනික අයට අපි සහයෝගය දිය යුතුයි ඒක මේ නළු නිලියන් අතර අද ඊයේ වෙන දෙයක් නෙමෙයි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ෂේක්ස්පියර්ගේ කාලයේ පවා දැන් ෂේක්ස්පියර්ගේ කාලයේ නිලි චරිතත් රංගපෑවේ බොහොම ලාබාල ඉලන්දාරි දැන් එහෙම ඉලන්දාරි මේ නාට්‍ය සංගමයට බඳ ගත්තම ඒගොල්ලන්ව ජේෂ්ඨ අය පුරුදු පුහුණු කරනවා ඒකෙන් දැන් අර ලාබාල වයසේදී මොකද ඒ කාලේ ගැහණු චරිත ගැහණ විසින් නිරූපණය නොකළ නිසා මේගොල්ලෝ ඒ වගේ චරිත කරලා ඒගොල්ලෝ කියන්නේ උසමහත් වුණාම ඉබේම ලස්සන පුහුණුවක් ලැබෙනවා ඉතින් මම හිතන්නේ දැන් අපේ කාලේ එහෙම පුරුදු පුහුණු කරන්න ඕනේ නැහැ මේ ක්ෂේත්‍රයේ පිවිසෙන බොහෝ අය පොතපත කියවලා ඒ වගේම චිත්‍රපටයේ විශාල සංඛ්‍යාව බලලා එන්නේ ඉතින් අඩුම ගානේ රඟපෑම ගැන කියන්නේ යන්තම් හෝ දැනුමක් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඇති අපේ දැනුමුතුකම් අවශ්‍යයි කියලා. නමුත් දැනුමුතුකම් කෙනෙක් හොයනවා නම් අපිට ඒක අපේට පාඩුවක් නොවී ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒක ඉතින් ඉෂ්ට කිරීම ඉෂ්ට කරන එක මගේ හිතේ යුතුකමක්. ඒතර ටෝනි අයියා ශාස්ත්‍රයට එනකොටත් මේ වගේ ගුරුහරුකම් ලැබුණද ජේෂ්ඨයන්ගේ? ඇත්තම දැන් මම ඒ අතින් මගේ හිතේ එක්තරා විදියක වාසනාවන්තයි කියන්නේ දැන් මම ක්ෂේත්‍රයට එද්දී දැන් ගාමිණී ෆොන්සේකා ජෝබේ වික්‍රම හෙන්රි ජයසේන වැනි තුන්දෙනෙක් හිටියා. ඉතින් මේ තුන්දෙනාම ඒගොල්ලෝ කරන චරිත අනුව
ඉතාමත්ම ඕනෑම මට්ටමකින් බැලුවොත් ඉතාම දක්ෂණම්. ඉතින් දැන් මම සෑහෙන්න රඟපෑම ගැන පොතපත කියවලා තියෙනවා. ඉතින් මම කියන්නේ ප්‍රායෝගික ඔව් පොතපත කියවුවත් එහෙම නැත්නම් රඟපෑමේ ආයතනයකට ගියත් ඒ හැමෝටම වැඩි වැදගත් වෙන්නේ දැන් මේ අපි ඉගෙන ගන්න සිද්ධාන්ත ක්‍රියා මේ ක්‍රියාවට පෙරලීමේදී වෙන සාර්ථක බව නැත්නම් හොඳ නළුවෙක් වෙන්න බෑ. ඉතින් මම හිතන්නේ මං අර පොතපතින් ඉගෙන ගත්ත දේට වැඩිය මගේ ඉදේ ජෝ අබේ වික්‍රම ගාමිණි ෆොන්සේකා හෙන්රි ජයසේන තුන්දෙනාගෙන් මං හුඟක් ගුරුහරුකම් ගත්තයි කියලා කියන්න බුල මං අර මුලින් කිව්වාගේ මං ඒ අතින් හුඟක් භාග්‍යවන්තයි. අඩි ඔහේට පයින් දෙයක් අහන්න. ඊට කලින් මට වතුර ඇබිත්තක් දිය. ඉව කෙලෙන් දෙනවා වතුර ඩිංගක් දිය. කුලත්තන් අපෙන් දිය බොන්නේ නෑ නෝයි. ඒකෙන් පිටකාරි නෑ. පිපාසේ මට උහුලන්න බැරුවා. බුන්නට කරේන්නම් ඔය වැඩේන්ට. එනවිදින් දෙන්නා. එපාදන්න වතුර. කුලත්තන්ට වතුර දෙන්න මේක පින්තාලයක් නෙවෙයි කිය. ඔකකි. ඉබලදි කැට්ටකට වතුර දෙන්න එපා කියන්නේ. අදා පල්ලරි ටී කොටියා ගන්නට කියවන්න නෑ කියලා. ආව මෙතන දැනවතු කම් කියන්නේ. හාන්දරනේ මේ වතුර නෑ. කියනිසාව බලාගෙන ගියානම් වතුර නැහැ කිව්වා. සී මට ওই ටික කලින් කිව්වනම් මෙලහකට මම ගිහින්න බෑ. හොඳා මම යන්නම්. එහෙම යන්න බෑ. ඉස්සෙල්ලා කියමු තමන්ගේ වගතුක. මම දැන් චිත්‍රපට ක්ෂේත්‍රයට ආවේ වෙනත් ආධුනික නළුවෙක් වගේ කිසිම ලකලෑස්තියක් නැතුව. ඒක ඇත්තට වැරදි. ඉතින් නමුත් වාසනාවට වගේ දැන් මං ගාමිණීගේ මුල්ම අධ්‍යක්ෂණය වන පරසතු මල්ලිගේ පරසතු මල් චිත්‍රපටියේ රඟපෑවා. ඉතින් චිත්‍රපටියේ රඟපෑද්දී දැන් එයා ඒ කාලේ වෙනකොට අවුරුදු 10ක් 15ක් තිස්සේ රඟපාලා එයා ලබලා තිබුණු අත්දැකීම් මට කියලා දුන්නා. මෙහෙම මෙහෙම කියලා දීව හුඟක් වටිනවා. දැන්ටෝනි අයියා ශේස්ත්‍රයට එක් වෙද්දී ඔබට ඔබගේ ජ්‍යෙෂ්ඨ සොහොයුරු අපේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී රැලෙක්ස් රණසිංහන්ගෙන් ලැබුණු අත්වැල කොයි වගේද? ඒක කියන්නේ බොහොම ප්‍රබල මේ ආභාෂයක් නයනජිත්. මොකද මගේ වැඩිමල් සොහොයුරා පමණක් නිසා නෙමෙයි, මොකද එයා පුවත්පත් කලාවේදියෙක් වුණ නිසා, ඡායාරූප ශිල්පියෙක් වුණ නිසා මට විශාල කියන්නේ ප්‍රබල ආභාෂයක් වුණා. මොකද එයා මේ කියන්නේ එයා ඇසුරු කළ අය. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් මම නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුනේ සුගත බාල සිල්වාගෙන්. දැන් සුගත් ඇවිල්ලා අපේ අයියාගේ යාළුවෙක්. ඉතින් මේ මගේ අයියා මට ලොකු පිටුවහලක් වුණා මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න. ඔව්, ඒ කියන්නේ ඇත්තටම අපේ කට්ටිය කිව්වහම ඒ යුගයේ සාම්ප්‍රදායික නාට්‍ය රාමුව එයින් මුදෝගන කිසියම් විප්ලවීය මගක් ගත්තු සංවිධානයක්. දැන් ඒ කාලේ හැටියට නැනජිත් ඒක බොහොම වැදගත්. මොකද දැන් මනමේ නිෂ්පාදනයෙන් පස්සේ ඉතින් හුඟක් අය සාර්ථක හෝ අසාර්ථක හෝ අඩුවැඩි වශයෙන් ඔක්කොම ශෛලීගත නාට්‍ය තමයි කළේ. නමුත් එන් දෙබස් බාධක කරගත්ත ශ්‍රේෂ්ඨ ලෝක නාට්‍ය සාහිත්‍යයක් තියෙන විත්තිය පවා අමතක වුණා. ඉතින් මගේ හිතේ ඒ දවස්වල සුගත බාලසිල්වා මහතායි දැන් අපේ කට්ටියට ඒක රාශි වුණු දායක වුණු අනිත් උදවියයි සිරිල් බී පෙරේරා විශේෂයෙන් සඳහන් කළ විසිර ඒගොල්ලෝ අභියෝගයක් ගත්තේ මොකද දැන් මේ දැන් ප්‍රචලිත වේගන යන මේ නාට්‍යයට විරුද්ධව දැන් දෙබස් නාට්‍යයක් ආවොත් මේක ජනප්‍රිය වෙයිද මහජන අතරට යයි කියන කියන්නේ අභියෝගයේ පිළි අරගෙන සුගත් කෙරුවා. ඉතින් ඒ වගේම ඒවා දිගටෝම සාර්ථක වුණා. බෝඩින් කාර්යෝ එතකොට තට්ටු ගෙවල් ඒ සමගම දැන් ඒ කලාව ප්‍රේම රංජන් තිලකරත්න ඒ වගේ දැන් එක්තරා විදිහක අභාවයට ගිහින් තිබුණු දෙබස් නාට්‍යය නැවත ප්‍රබෝධ කිරීමක් සුගතපාල සිල්ලා මහත්මයාටින් උණයි කියලා මම හිතනවා.
මගේ අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායම තුලින් ආපු කෙනෙක් හැටියට නෙමෙයි මම හිතන්නේ තාමත් සුගත බාලතිල්ලා මහත්මයාගේ නාට්‍ය ගැන අපේ බුද්ධිමතුන් විද්වතුන් මගේ ඉතින් හරි අගයීමක් කළේ නැහැයි කියලායි මම කල්පනා කරන්නේ සිංහල සිනමාවේ යථාර්ථවාදී ලක්ෂණ මුලින්ම උරගා බැලපු සිනමා